තෙරුවන් සරණයි වගේ දරුව හැම දෙනාටම අපි අද බලමු ඊටාම සරණ මුළු තැංගයක් කොහොමද සකස් කරගන්න කියලා. නවීන මුළු තැංගයක් වුණත් සාමාන්‍ය සම්ප්‍රදායික මුළු තැංගයක් වුණත් අපිට පුළුවන් නම් මුළු තැංගය ඊටාම සරණ විදියට සකස් කරගන්න ඒකෙන් ලැබෙන වාසි ප්‍රමාණය ඊටා වැඩි. මුළු තැංගයක් ඇත්තටම ඊටා සරණව තියාගන්නවා නම් इतने प्रबल शक्ति गवसीम वेदी ये वगेम अपि उदेट मुलुतंगेट गिहाम हित हरीम निराउल्व अपिट अपे यूं पिहुं वेनवले यदेन्नट पुलुवा ये वगेम होदांड तेन बांड प्रमाणया तडुई अपि हरी सरल मुलुतंगेयक सकस कर गत्ताम अस्करांड बहुम पहासुई हरीम पुंचि वेलावकेन තමන්ගේ වැඩ ටික ඉවර කර ගන්නත් හැකියාව තියෙනවා මේ වගේ සරල මුළු තැංකයක් අපි සකස් කරගෙන තියෙනවා. හැබැයි ගැටලුව තමයි ගොඩාක් දරුවන්ට තියෙන කොහොමද සරල මුළු තැංකයක් සකස් කරගන්නේ කියලා. ඒ නිසා අපි අද බලමු ඇත්තටම අපි සරලතම මුළු තැංකයක් පවත්වාගෙන යන්නට නම් මොනවද අපි ගාව තියෙන්න ඕනි සහ ඒව කොහොමද අපි නිසි විදියට කලමනාකරණය කරගන්නේ කියලා. සාමාන්‍ය මුළු තැංගයක් ගත්තාම මුළු තැංගයක තිබිය යුතු කොටස් ටිකක් තියෙනවා. අපි ඉස්සෙල්ලාම ඒක ගැන බලමු. පළවෙනි දේ තමයි මුළු තැංගයක තියෙන්න ඕන සේදුම් ස්ථානය. මේක අපි කියන්නේ සිංක් එක කියලා. සිංක් එක තියෙන්න ඕනේ. දෙවෙනි දේ තමයි අපිට අවශ්‍ය කරන එළවලු පළතුරු කපා ගන්න මේ වගේ පුංචි කපන ස්ථානයක් තියෙන්න ඕනේ. ඒක ගොඩක් මේ සේදුම් ස්ථානයට ළඟින් තියෙනවා නම් චොපින් බෝඩ් එකක් තියාගෙන එක භාජනයක් වගේ තියාගන්න භාජන දෙකක් වගේ තියාගන්න තැනක් තියෙනවා නම් හොඳයි. ඊළඟට ආහාර සකස් කරගන්නට අවශ්‍ය පහේ ටික හිම දාගන්න වෙනම ස්ථානයක් තිබුණොත් ඇති. ඊළඟට අපිට අවශ්‍ය වෙන්නේ උදුනක්. උදුනක් තියාගන්න ස්ථානයක් අපිට ඕනේ. උදුන ළඟින්ම තමන්ට අවශ්‍ය කරන පහේ ටික තියාගන්න හැකියාව තියෙනවා නම් ඒ හොඳටම ප්‍රමාණවත්. ඊළඟට අපිට සාමාන්‍ය මුළු තැංගයකට ආහාර ගබඩා කරන්නට ස්ථානයක් ඕනි. ඒකට බොහොම පහසුයි මේ විදිය ශීතකරණයක් සහ එක කබඩ් එකක්. අපි මේ හරිම සරල මුළු තැංගයක ගොඩාක් දේවල් තියාගන්නේ නැහැ. එක කබඩ් එකක් හරි පුංචි මේ විදිය කබඩ් එකක් හරි දැන් මගේ මුළු තැංගේ නැතිනි පොඩි පෙට්ටියක්. ඒකේ තමයි වියලි ආහාර ටික තියාගන්නේ. වියලි නැති සාමාන්‍ය සකස් කරපු කල් තියාගන්නට උන ආහාරයක් තියනවා නම් ඒක ෆ්‍රිජ් එකේ දාලා තියනවා ශීතකරණයේ තියනවා එච්චරයි. ඊළඟට එක කටින් බෝඩ් එකක් තිබුණාම ඇති. දැන් සමහර දරුවෝ කටින් බෝඩ්ස් කීපයක් තියාගන්නවා. උපරිම දෙකකට යන්න එළවලු කපන්න සහ මස් මාළු කපන්නට කටින් බෝඩ්ස් දෙකක් තියාගන්න ඊට වඩා ගොඩාක් ගොඩ ගහගන්න එපා මුළු තැන්ගේ. එකට හේතුව තමයි එහෙම මුළු තැන්ගේ දැන් ගොඩක් දරුවෝ ඒවා ගෙනල්ලා තියාගන්නේ මොනවට හරි ඕන වෙයි කියලා තමයි හිතේ තියාගෙන ගේන්නේ. එහෙම නෙමෙයි. දැන් Tamanta සාමාන්‍ය ජීවිතයේදී එළවලු ටික කපා ගන්න එක හොඳ ශක්තිමත් කටින් බෝඩ් එකක් තිබුණාම ඇති. මස් මාළු කපන්නට ඒකෙම කපන්න බෑ කියලා හිතනවා නම් වෙනම කටින් බෝඩ් එකක් තියාගන්න ඒ හොඳටම ප්‍රමාණවත්. ඊළඟට අපිට අවශ්‍ය කරන අනිත් දැන් ගෙදර අපි හිටමු හතර දෙනයි නම් ඉන්නේ හතර දෙනාට කෝප්ප හතරක් තියාගත්තාම හොඳටම ප්‍රමාණවත්. ඊට වඩා එක එක විදිය කෝප්ප ගොඩ ගහගෙන මුළු තැන්ගේ අර තියෙන සැනසීම නැති කරගන්න හදන්න එපා. සමහර දරුවෝ මේ විදියට ගොඩාක් හැම තැනින්ම මෙහෙම රාක් අසුරගෙන ඉන්නවා. Tamanta ඇහැට දැක්කාම ගැටලුවක් වෙන්නේ නැති විදිහට රාක්ක කීපයක් අසුර ගත්තට ගැටලුවක් නැහැ. හැබැයි ගොඩාක් උඩිනුයි යටිනුයි මෙන්න මේ විදිහට මේ හැම තැනකම මෙහෙම රාක්ක අසුර ගත්තාම අර හොඳ ප්‍රබල ශක්තියට ගැවසෙන්නට තියෙන ඉඩ ප්‍රමාණය අඩු වෙනවා. එතකොට පල්ලුණු අඳුරු ශක්තිය ගැවසීම වැඩි වෙනවා. දැන් මගේ මුළු තැන්ගේ නම් මේ විදිය පහලින්වත් රාක්ක නැහැ. ඊළඟට හරිම සරල බීතරන් දේවල් නැති පුංචි බර්න් එකක් තියෙන්නේ මේ කුකර් එකක් තියෙන්නේ එක
මේකක් විතරක් තියෙන ඊළඟට පොඩි කෝප්පයක තමයි මම ඔය හැඳි එහෙම දාලා තියෙන්නේ උස කෝප්පයක හැඳි ටික දාලා තියෙනවා ඉතින් ගෙදර ඉන්න අය සමාජිකයින්ට විතරයි කෝප්ප තුනක් තියෙනවා ඒක වෙනස් වෙන්නේ නැහැ ඊළඟට එළියෙන් තියෙනවා මම පුංචි ගල් වංගෙඩියක් අවශ්‍ය දේවල් කොටා ගන්න අපේ මුළු තැංගේට අත්‍යවශ්‍යම විදුලි උපකරණ ටික විතරක් මුල්තැන්ගේ තියාගත්තා නම් ඇත්තටම ප්‍රමාණවත් ෆ්‍රිජ් එක අපිට අත්‍යවශ්‍ය වෙනවනේ ඊළඟට ඔය මොනවා හරි බේකරි කෑම හදන්න කේක් එකක් හදාගන්න රසවත් මොනවා හරි යමක් හදාගන්න අවන් එකක් තියාගන්න පුළුවන් අවන් එකට අපිට මික්ස්චර් එකක් ඕන වෙනවා ඊට අමතරව බ්ලෙන්ඩර් එකක් අපිට ඕන වෙනවා සහ වතුර උණු කරන්න හීටර් ජග් එකක් තියාගත්තා නම් ඔය ටික තමයි ඇත්තටම මුළු තැන්ගේකට අත්‍යවශ්‍ය වෙන දේවල් ටික ඉන්නේ හාට මගේ ගෙදර තියෙන හැඳි තුනයි ඊළඟට අපිට සාමාන්‍ය මොනවා හරි ඔය කිරි හැම කන්න අවශ්‍ය කරන තව හැඳි තුනක් තියෙනවා පොල් කටු හැඳි දෙකක් තියෙනවා ඊළඟට සාමාන්‍ය ලී හැඳක් තියෙනවා මට දරුවේ තව ලී හැඳි දෙකක් කියලා තිබුණා එතකොට දැන් ලී හැඳි තුනක් තියෙනවා ඊළඟට පොඩි ස්ටික්ස් දෙකක් තියෙනවා මං හරි ආසයි අර කොරියානු අය අල්ලන විදිහට ස්ටික්ස් වලින් සමහර වෙලාවට මම කන්න උත්සාහ කරන නිසා ඒක මට බොහොම පහසුයි කියලා දන්නවා අන්න එහෙම ස්ටික්ස් දෙකක් තියෙනවා ඊළඟට එක එක විවිධ විදිහේ හැඳි ගොඩාක් නැහැ අපි කැරට් එහෙම ගන්න සම්බෝලයකට එහෙම කැරට් ගන්න පුළුවන් විදිහට ග්‍රේටර් එකක් තියෙනවා ඊට අමතරව කොකිස් සච්චුව කැවුම් හදනකොට කැවුම් වක් කරන හැන්දක් ගෙනල්ලා තියෙනවා ඔය ටික තමයි මං ගාව තියෙන්නේ වෙන විශේෂිත දේවල් තියාගෙන නැහැ ඉතින් බොහොම පහසුයි එතකොට මෙන්න මේ විදිහට මෙන්න කිසිම දෙයක් නැහැ තුන පහ ටික දාන්න මම දරුවන්ට කලිනුත් කියලා දෙන්න තියෙනවා පොඩි එක ප්ලාස්ටික් කූඩයක් වගේ එකක් තියාගන්න තුන පහ ගෙනල්ලා බෝතල් වල උඩ දාන්න එපා සාමාන්‍ය ග්‍රෑම් 50 හරි ග්‍රෑම් 100 හරි ගෙනල්ලා දැන් අපිටම ඉක්මනට ගොඩක් ඉවර වෙනේවා තුන පහ වගේ එකක් නම් ග්‍රෑම් 100 අපිට ගෙනත් තියාගන්න පුළුවන් ග්‍රෑම් 100 පොඩි පැකට් එතකොට ඒක සාමාන්‍ය සතියක් සතියකමාරක් විතර වෙනකොට ඉවර වෙනවා ඊළඟට මිරිස් කුටුත් එහෙමයි මිරිස් කුටු ග්‍රෑම් 50 පැකට් එක ගම් මිරිස් වැඩිම මම පාවිච්චි කරන හිඳ ග්‍රෑම් 100 පැකට් එක ඒ විදිහට ඊළඟට මේ කෑලි මිරිස් ග්‍රෑම් 100 පැකට් එක මේ විදිහට තමයි මම සකස් කරගෙන තියෙන්නේ එතකොට කිසිම ගැටලුවක් නැහැ ඒක ඒ පුංචි ප්ලාස්ටික් පෙට්ටිය දැල් දැල් තියෙන පෙට්ටිය කායි වහන්න පුළුවන් එතකොට චූටි දැල් තියෙන පෙට්ටියක් ඒ විදිහට තියාගත්තාම අර ශක්තිය දැන් අපි ඒකේ කරදමුංගු කරාබු නැටි ලුණු ඔක්කොම ටික මම ඒකේ තියලා තියෙන්නේ පැකට්ස් විදිහම ඒක එකපාරටම නිකම්ම වහන්න පුළුවන් විදිහට පොඩි ප්ලාස්ටික් පියනක් තියෙනවා ඒ පියන සිදුරු සහිතයි එතකොට මේ පියන සිදුරු සහිත නිසා ශක්තිය සමග මේ වාතයේ තියෙන ශක්තිය සමග එතන තියෙන ශක්තියේ සුසුරතාවයන් මුහු වීමේ හැකියාවක් තියෙනවා ඒ වගේම පාවිච්චි කරන්නත් බොහොම ලේසි බෝතල් හොද හොද ඉන්න දෙයක් නැහැ හරිම ලේසි ඊළඟට තේ එකක් හදාගන්න අපිට තේ කොළ සීනි කිරිපිටි ඒ ටික අවශ්‍ය විදිහට තියාගන්න පුළුවන් මම කෑලි මිරිස් අසුරන්නේ ෆ්‍රිජ් එකේ උඩ ඩිෆ්‍රීසර් කොටසේ මේ දොරට සමීපව තියෙන තැන් තමයි කෑලි මිරිස් අසුරන්නේ එක පැකට් එක පිටින්ම නවලා පොඩි ක්ලිප් එකක් ගහලා තියලා තියෙනවා ඊළඟට පොල් කිරිපිටි ගබඩා කරන්නේ ඩිෆ්‍රීසර් එකේ උඩ තට්ටුවේ ඒකත් භාවිතයට අරගෙන නවලා ක්ලිප් එකක් ගහලා තියලා තියෙනවා ඊට අමතරව කිරිපිටි ඒ විදිහටමයි අසුරන්නේ ඩිෆ්‍රීසර් එකේ තමයි මේ ටික අසුරගන්නේ එතකොට බොහොම පහසුයි එතනින් එහාට අනිත් ඔය අපිට සාමාන්‍ය මොනවා හරි අසුර ගන්නට අවශ්‍ය වෙනවා කියලා හිතෙන අයිස්ක්‍රීම් කප් එකක් ඩිෆ්‍රීසර් එකේ මොනවා හරි දාන්න ඕනි කියලා හිතෙන දෙයක් තියෙනවා නම් ඒ ටික වෙනම හොදලා ඩිෆ්‍රීසර් එකේම මම දාලා තියෙනවා එතකොට Tamanට මොනවා හරි දෙයක් ඩිෆ්‍රීසර් කරන්න ඕනි නම් ආයි හොද හොද ඉන්න දෙයක් නැහැ ඒකෙන් අරගත්තා ඒකෙන් අරගෙන අපි හිතමු අපිට මැරිනේට් කරපු මොනවා හරි දේවල් ටිකක් ඩිෆ්‍රීසර් එකේ දාලා තියන්න ඕනි කියලා හිතෙනවා නම් අපිට මාළු මැරිනේට් කරලා අවශ්‍ය විදියට ඒ ගොරකාස් ලුණු
ඊළඟට මේ ගම්බිරිස් ටිකක් එහෙම අත ගාලා ඒක එහෙමම දාන්න තියෙනවා. එතකොට අවශ්‍ය වෙලාවට අවශ්‍ය විදිහට සකස් කරලා ගන්න විතරයි තියෙන්නේ. එතකොට වලක් Tamanta අවශ්‍ය ප්‍රමාණයට විතරක් වලන් ටික තියාගන්න. දැන් මම දානවලට කෑම සකස් කරනවා. ඉතින් දරුවෝ දන්නවා අනිවාර්යෙන්ම අවුරුද්දකට සැරයක් මම කිරි දානේ සකස් කරනවා. ඒක තනියෙන්ම කරන දෙයක්. ඉතින් අර ගබඩා කාමරේ ලොකු හට්ටි තුනක් තියෙනවා සහ කිරිය හදන ලොකු වළඳක් තියෙනවා. ඒට අමතරව සාමාන්‍යයෙන් මගේ ගෙදර තියෙන්නේ වළං ලොකු ඇතිලි දෙකයි සාමාන්‍ය ප්‍රමාණයේ ඇතිලි දෙකයි බත්තු යන වලන් දෙකයි ඔච්චරයි තියෙන්නේ වෙන කිසිම දෙයක් නැහැ බත් වෙන වලන් දෙකක් තියෙනවා මොකද හදිසියකට බත් එක්කලා මොනවා හරි ඉරිඟු තම්පන්න ඒ වගේ දේවල් වලට එහෙම තියාගෙන ඉන්නවා එක වලදක් හරි බෙදුනොත් ඒක වෙනුවට තව වලදක් අරගෙන එනවා ඒ වගේම ගොඩාක් මිල අධික දේවල් මගේ උළුතැන්ගේ මම තියාගෙන නැහැ ඉතාලම සරල ගෑස් ලිපක් තමයි තියෙන්නේ. ඉතින් මේ වගේ ලිපක් දැන් අපි සකස් කරගෙන මේක තියාගත්තාම දැන් හිතන්නකෝ මේ වගේ ලිපකින් අපිට එකවර කෑම 3-4ක් හදාගන්න පුළුවන් තමයි. දරුවෙක්ට මේක සුද්ධ කරන එක ගැටලුවක් නැත්තම් තියාගෙන ඉන්නේ පහසුව තියෙනවා. නමුත් මේ වගේ එකක් එකපාරට කැඩුනොත් එහෙම තමන්ට නැවත මේ වගේ එකක් සකස් කරගන්නට ඒ වගේ වද වෙන්න ඕනේනේ. හැබැයි අර රුපියල් 2000 ගන්නට වගේ තියෙන පොඩි ලිපක් ගෙතලා තියාගත්තාම ඔක අවුරුදු එකක් වගේ මට පාවිච්චි කරන්න පුළුවන් අවුරුද්දක් අවුරුදු එකමාරක් වගේ මම පාවිච්චි කරනවා ඇත්තටම. ඊට පස්සේ ඒක දිරලා ගියත් මේක ඉවත් උනත් පුංචි මුදලක් දීලා මගේ අවශ්‍යතාවය ඉටු කරගන්න පුළුවන්. ඒ වගේම ගොඩාක් වටින පෝසිලෙන් දේවල් ඒ දේවල් එහෙම එකතු කරගෙන නැහැ මුළු තැන්ගේ හරීම දැක්කහම නිදහසක් හිතට දැනෙන විදිහට තමයි සකස් කරගෙන තියෙන්නේ. ඉතින් මගේ ගෙදරට ඇත්තටම කිසිම කෙනෙක් එන්නේ නැහැ මොනවා හරි ගෙදර වැඩකට කවුරු හරි කෙනෙක් ආවොත් විතරක් එයාට තේ ටිකක් දෙන්න විතරක් පීරිසි කෝප්පහයක් තියෙනවා තව කාට හරි කැම ටිකක් දෙන්නට සිද්ධ වුණොත් කියලා මේ වගේ පෝසිලෙන් ටිකක් හයක් තියෙනවා ඔයිට අමතරව කැම දෙන්න ලොකු මේ බත් දාන බෝල් එකකුයි පොඩි තසින් ටිකකුයි තමයි තියෙන්නේ ඉන් එහාට වැඩි දෙයක් නැහැ ඒවත් ස්ටෝර් කාමරේ වෙනම කබඩ් එකක අසුරන තේදී ඒව මුළු තැන්ගේ තියාගෙනත් නැහැ. ඉතින් මම මේ දේවල් ටිකක් කිව්වේ දරුවන්ට මේ අදහසක් ගන්න. මොකද උදා දේවල් එකතු කරගෙන මේ කෝණ වෙයි මේ කෝණ වෙයි ලස්සන ලස්සන පීරිසි කෝප්ප ගොඩක් ගොඩ ගහගෙන තියෙනකොට ඕවා ඊළඟට හැඳි එක එක ප්‍රමාණයේ හැඳි එක එක විදියට මෙෂරින් කප්ස් මොකද එකට තියෙනවා දරුවන්ගේ එක එක විදියේ ගෑරුප්පු එක එක විදියේ මුළුතැන් ගේට ඕනි කරන උපකරණ ගොඩාක් තියාගෙන ඉන්නවා. ඉතින් ඔය සමහර පිට රටවල් වල වීඩියෝස් වල මම දකිනවා ඒගොල්ලෝ සතියකට පාරක් ඒ ඔක්කොම ටික අරගෙන ආයේ හොද හොද පිරිසිදු කර කර තියෙනවා. ඉතින් ඒක ඇත්තටම පුතේ අපේ වෙලාව නාස්තියක් කියලා ඔයගලන්ට හිතෙන්නේ නැද්ද? නිකන් ඒක අපි ඒක පාවිච්චි කරනකොට ඒක ආයේ හොදන්න ඕනේ ආයේ කරන්න ඕනේ ඒක කරදරයක් කියලා හිතෙන්නේ. අපිට සාමාන්‍ය මුළු තැන් ගෙට ගිහිල්ලා තේකක් හදාගන්න අපේ දවල් කෑමට උදේ කෑමට අවශ්‍ය කරන දේවල් ටික ඉක්මනට හදාගන්න මානසිකව හරිම රිලැක්ස් විදියට තමන්ගේ වැඩ කටයුතු ටික කරගන්න තමයි මුළු තැන් ගෙයක් තියෙන්න ඕනේ. මුළු තැන් ගේ බඩු ගොඩාක් උඩ ගහගෙන ඔළුවට කරදරයක් විදියට තියෙනකොට අපිට සැහැල්ලුවෙන් උයන්න බැරි වෙනවා. ඒ නිසා තමයි ගොඩාක් කාන්තාවන් කියන දෙයක් තමයි මම මුළු තැන්ගේටම කොටු වෙලා මගේ ජීවිතේ මුළු තැන්ගේ ඇතුළමයි ඉවර වෙලා යන්නේ කියනවා. හැබැයි මට හැමතිස්සෙම හිතන දෙයක් තමයි මුළු තැන්ගේ වැඩ කරනකොට ඒක තමයි මගේ ජීවිතේ හරිම රිලැක්ස් හරිම ගස්සෙක්ලා ගැවසෙන ජීවිතයයි මුළු තැන්ගේ තුළ මං ගෙවන ජීවිතයයි දෙකම මට එක විදියයි.
භාවනාවක් වගේ ලුණු කපනකොට එළවලු කපනකොට ඒ වගේ පාට දිහා බලාගෙන ඉන්නකොට ඊළඟට වෙනස් වෙනස් සුවඳට වෙනස් වෙනස් රසවලින් ආදරේ පුරවලා එළවලු මොනා හරි ව්‍යංජන හදනකොට විශේෂ කෑම වර්ග හදනකොට ජීවිතේ ඇත්තටම සතුටින් පිරෙනවා වගේ දැනෙනවා. ඉතින් ඒ භාවයට එන්න නම් මුළු තැන්ගේ ප්‍රබලව ශක්තිවන්ත විදියට තේන්නට ඕනේ. ප්‍රබල ශක්තියෙන් ගහන වෙන්නට ඕනේ. ඒක නිසා ඊළඟට මම දරුවන්ට නිර්දේශ කරලා තියෙනවා මුළු තැන්ගේ පුංචි වැටි අර ක්ලේ පොට්ස් වල හදන්න කුමාරිකා පැලයක් තියාගන්න, ඊළඟට මිංචි පැල ටිකක් හදලා තියාගන්න, ඉරිවේරිය ගහක් පුංචියට හදලා තියන්න, මේ තමන්ගේ මුළු තැන්ගේට මේ විදිහට මෙන්න මේ විදිහට ග්ලාස් එකකින් හොඳට එළිය එනවා නම් ඒ වගේ තැනක ඒ වගේ ශාක කීපයක් තියන්න පුළුවන්, අන්නාසි පැලයක් තියන්න පුළුවන්. ඊළඟට මගේ මුළු තැන්ගේ මම වෙනම තැනක් තියලා තියෙනවා සුදු ලූණු සහ ලූණු තියන්න. සුදු ලූණු ලූණු ලුණු මේ දේවල් වරද්දන්න එපා මුළු තැන්ගේ. ඒ වගේම තව පුංචි එක දෙයක් කියන්න, සුදු කොච්චි තියන්න මම වෙනම පුංචි මැටි භාජනයක් තියාගෙන ඉන්නවා. ඒකට සුදු කොච්චි ඉවර වෙච්ච ගමන් ආයෙත් සුදු කොච්චි ගෙනල්ලා දානවා. ඒකිනුත් මුළු තැන්ගේ බලගන්නන්නට හැකියාව තියෙනවා. ඉතින් මේ විදියට ඉතාම සරලව කිසිම වෙන වැඩි වඩු දේවල් නැහැ. දැන් සාමාන්‍යයෙන් මම මුළු තැන්ගේට අවශ්‍ය කරන බඩු ලබා ගන්නේ ගොවිපලේ එළවලු විකුණුනහම ඒ අලවි කරගත් මුදල් වලින් ඒ දවස් කීපයකට අවශ්‍ය වෙන වියලි ආහාර ටික තමයි අරගෙන ඉන්නේ. එතකොට අර පෙට්ටියේ තියෙන සාමාන්‍යයෙන් පවත්වගෙන යන බඩු ප්‍රමාණයක් තියෙනවා, වියලි ආහාර ප්‍රමාණයක් තියෙනවා. එතකොට ඒ පෙට්ටියට අවශ්‍ය කරන, උගලට මම කලින් වීඩියෝ එකදී පෙන්නලා ඇති ඒ පෙට්ටිය අත්‍යවශ්‍ය කරන දේවල්. ඒ කියන්නේ අපි අරගෙන තියෙනවා නම් 3-5 එකක් භාවිතයට අරගෙන තියෙනවා නම් තව 3-5 එකක් තියෙනවා. භාවිතයට අරගෙන තියෙන මිරිස් පැකට් එකට අමතරව තව මිරිස් පැකට් එකක් තියෙනවා. තව කහ පැකට් එකක් තියෙනවා. ඊළඟට ගම්මිරිස් කුඩු පැකට් එකක් තියෙනවා. ඊළඟට තව පරිප්පු පැකට් එකක් තියෙනවා. ලුණු කුඩු පැකට් තුනක් වගේ තියෙනවා. ඊළඟට හාල් මැසු වියලි හාල් මැසු පැකට් එකක් තියෙනවා. භාවිතයට අරගෙන තියෙන හාල් මැසු පැකට් එක මම ඩීෆීසර් එකේ තමයි ක්ලිප් කරලා තියලා තියෙන්නේ. එතකොට හරි ලේසි. අපිට කරවල වගේ දෙයක් නම් භාවිතයට අරගෙන ඩීෆීසර් එකේ තමයි තියන්නේ. එතකොට අර මුළු තැන්ගේ දුගඳ හැමී මේ කිසි දෙයක් ඇති වෙන්නේ නැහැ. එතකොට ඒ විදිහට ඒ ටික තියෙනවා. ඊළඟට සීනි එක පැකට් එකයි තියෙන්නේ, පාම්පිටි එක පැකට් එකයි තියාගන්නේ. ඒ පාම්පිටි පැකට් එක භාවිතයට ගත්තොත් තමයි තව පාම්පිටි පැකට් එකක් අරගෙන එන්නේ. අන්න ඒ විදිහට හරිම ෂෝට් ටර්ම් විදිහට තමයි වේලි ආහාර ගබඩා කරගන්නේ. ගොඩාක් එකතු කරගෙන තියාගන්නේ නැහැ. එතකොට මනසටත් හරි කරදරයක්. ඒ වගේම අවශ්‍ය දෙයක් පුතේ අපිට අවශ්‍ය දේ අපිට මිලදී ගන්න හැකියාව තියෙනකොට තමයි ඒක ලේසි. ඒක ගොඩාක් වියදම් යන්නේ නැහැ. එකපාර ගොඩාක් ලුකුවට වියදම් කරන්න ලොකු මුදලක් දරන්න අවශ්‍යතාවයක් දෙන්නේ නැහැ. ඊළඟට අනිත් දේ තමයි දැන් සමහර දරුවෝ මේක අවශ්‍ය වෙයි මට මේක අවශ්‍ය වෙයි කියලා තොග පිටින් බාණ්ඩෙකට ගන්නවා. එහෙම කරන්න එපා. දැන් මගේ ගෙදරට මම හාල් කිලෝ 5 පැකට් එකක් තමයි ගේන්නේ. ඕක සාමාන්‍ය සති භාගයකට වගේ ඇති වෙනවා. ඊළඟට හාල් ඉවර වෙනවා වගේ දැන්නහම ඊළඟට හාල් කිලෝ 5 පැකට් එකක් ඔච්චරයි. දැන් හාල් මිටි ගණන් ගෙනත් තියාගෙන හදිස්සියේ හරි මොනවා හරි ගැටලුකාරී තත්ත්වයක් මතුවෙලා ඒකට මොනවා හරි දෙයක් වුණොත් එහෙම ඒක සම්පූර්ණයෙන්ම ඉවත් කරන්න වෙනවනේ, අහක දාන්න වෙනවනේ. ඒක නිසා පුංචියට අර ලොකු පැක් ගේන්නේ නැතුව පොඩි පැකට්ස් අරගෙන ඉන්න පුරුදු වෙන්න. උදල් දරුවෝ මම දැකලා තියෙනවා මේ තොග බඩු විදියට ගොඩාක් අරගෙන ඉන්න පුරුදු වෙලා ඉන්නවා. එහෙම කරාම තමන්ට ජීවත් වීමේදී ඇති වෙන රිස්ක් එක වැඩි. හැමතිස්සෙම රිස්ක් එක අඩු කරගන්න. පුංචි මේ අද සහ හෙට අනිත් දවස් ටිකට ඇති වෙන්න දේවල් ටික සකස් කරගෙන ඊළඟට ගියන. එතකොට හරි ලේසි. දැන් ඔයගලන්ට හිතෙනවා
එතකොට යන්න වෙනවනේ ගොඩක් මේ කාලේ යනවනේ අරගෙන ඉන්න තමන් නගරයට ගියපු වෙලාවට අරගෙන ඉන්න පුළුවන්. දැන් එහෙම යන්න බැරි දරුවෙක් නම්, ගෙදරම ඉන්න දරුවෙක් නම් එහෙම නැතුව තමන්ට පහසු විදිය සංහස් කරගන්න පුළුවන්. ඒ ප්‍රමාණවත් විදියට කියන්නේ. සමහර දරුවන්ගේ ෆ්‍රිජ් එක ඇතුලේ තාම පල්වෙවි එක එක දේවල් තියෙනවා. දැන් අපි එක දවසක් සාමාන්‍යයෙන් සති දෙකකට වාරයක් විතර ෆ්‍රිජ් එකේ තියෙන කොම දේවල් භාවිතා කරලා විවිධ කෑම වර්ග හදලා ඒව පළදායි විදියට පාවිච්චි කරනවා. ඊළඟට දැන් ගොවිපලේ බටු මන් දරුවන්ට කියලා තියෙනවා, තේරෙන බටු නැවත අලෙවි කරන්න පුළුවන් අඩු විලට. ඒගොල්ලන් ගොවිපලේ අපි කිසිම රසායනික කෘමිනාශක ඒව දාන්නේ නැතුව මේක හදන නිසා සමහර අය අර ලොකු ගොඩක් අඩු මුදලට අරගෙන යනවා තේරෙන බටු. ඉතින් එහෙමත් තියලා සමහර තේරෙන බටු මම ගෙදර තියාගන්නවා. ඒවයි අර පණුවෝ ඉන්න ඒ කොටස් ටික අයින් කරලා පිරිසිදු කොටස් ටික අරගෙන ඒක හීනියට ලියලා හොඳට තෙලේ බැදලා රසවත් කෑම හදාගන්නවා. ඉතින් ඒ වගේ අර පිරිමැස්ම තියෙන්නට ඕන කිසි දෙයක් අහක දාන්නේ නැතුව තමන්ට භාවිතා කරන්න පුළුවන් දේවල් ටික භාවිතා කරන්නට අපි හිතට ගන්නට ඕන. දැන් ඉස්සර මට මතකයි මම ගෘහ ආර්ථික විද්‍යාව ඉගෙන ගන්න කාලේ දැන් ඔය අපේ ඉස්කෝලේ ඉස්සර තිබුණා කොමස් තෝරගන්න පුළුවන්, එහෙම නැත්නම් හෝම් සයන්ස් තෝරගන්න පුළුවන්. මේ විදිහේ විවිධ අපි හදාරන විෂයන් වලට අමතරව තෝරගන්න පුළුවන් විෂයන්. ඉතින් මම ඒ කාලේ තෝරගත්තේ හෝම් සයන්ස්. මම හරි ආසාවෙන් ඒක ඉගෙන ගත්තා. ඉතින් එතකොට හෝම් සයන්ස් වලදී අපි ඉගෙන ගත්ත ඒ ගුරු මහත්මීන්ගේ ඒගොල්ලෝ කියලා දෙන දේවල් වලට අමතරව ඒ දේවල් වලින් මම ජීවිතයට එකතු කරගත්ත දේ තමයි අර පිරිමැස්ම. අපි මුළු තැන්ගයක් සකස් කරගන්නකොට උනත් එල් හැදී මුළු තැන්ගයකට හෝ යූ හැදී මුළු තැන්ගයකට තමයි යන්නේ. එතකොට යූ හැදී මුළු තැන්ගයකට වඩා මම හිතනවා එල් හැදී මුළු තැන්ගයක් බොහොම ලේසි. ඉතින් එතකොට එල් හැදී මුළු තැන්ගයක් අපි සකස් කරගෙන ඒ කියන්නේ හැමදේම එල් අකුරේ ආකාරයට තමයි තියෙන්නේ. තමන්ට හැරෙනකොට ඔක්කොම දේවල් ටික කරන්න පුළුවන්. දැන් එල් හැදී මුළු තැන්ගයක් කියන්නේ මෙහෙම. මෙහෙම තියෙන්නේ. දැන් මෙතන තියෙනවා බර්නර් එක, මෙතන තියෙනවා සේදුම් ස්ථානය. මෙතන සේදුම් ස්ථානයේ ඉක්මනට එළවලු ටික සෝදලා කපාගෙන ටැංගාලා මෙතනින් තියෙන. එතකොට වෙලාව හරි ඉතුරුයි. ඊළඟට Taman හැම වෙලාවෙම මුළු තැංගියේ වැඩ කරනකොට ආදරෙන් හරිම ප්‍රීතියෙන් වැඩ කරන්න පුරුදු වෙන්න ඕන. තමන්ගේ හිත ඇතුලේ තමයි තියෙන්න ඕනේ අර පිරිමැස්ම කියන දේ. කිසිම දෙයක් අර පිරිමැස්මෙන් වැඩ කරන්නේ නැතුව බොරුවට අහක දාන්න කිසි දෙයක් ගේන්න එපා. දැන් අපි හිතමු ගෙදර මුරුංග කරල් ටිකක් තියෙනවා, පරිප්පු චුට්ටක් තියෙනවා. මේ දෙකම එකතු කරලා රස හොද්දක් හදලා එදා දවසේ තමන්ගේ ගෙදර ආයත හදලා දෙන්න තරම් ඔබේ හිත නිර්මාණශීලී වෙන්නට ඕනේ සහ සරල වෙන්න ඕනේ. ඒක තමයි ගෘහණියක් අතේ, ගෙදර අම්මගේ අතේ තමයි ඒ මුළු ගෙදරම පාලනය සහ ඒ මුළු ගෙදරම සතුට තියෙන්නේ. අර අනේ මුකුත් නෑ, කණ්ඩ හදන්න කිසි දෙයක් නෑ කියලා හිතුවොත් එහෙම කවදාකවත් ඒ ගෙදර සාර්ථක වෙන්නේ නෑ. නෙගටිව් ෆීලින් එකක්මයි ගෙදර ඇතුලේ රැවුදේ. ඒක නිසා හොඳට මේ මම කියපු මේ වචන ටික ජීවිතයට එකතු කරගන්න ගෘහයක් පාලනය කරනවා කියලා කියන්නේ කලමනාකරණයක්ම තමයි. හරි විදියට අපේ ජීවිතය වගේම නිවස කලමනාකරණය කරගන්නට, ඒ වගේම තමන්ගේ මුළු තැන්ගේ කලමනාකරණය කරගන්නට හැම දරුවෙක්ම කටයුතු කරන්නට ඕනේ. ඒ කලමනාකරණය තුළ බොහෝම සරල කලමනාකරණ ටිප්ස් ටිකක්, එහෙම නැත්නම් මැනේජ්මන්ට් ටිප්ස් ටිකක් තමන් තියාගන්න එක තමයි වඩාත්ම හොඳ. සරණ බවමයි පුතේ සැනසීම කියන්නේ. ඒක හොඳට මතක තියාගන්න. ඉතින් දරුවන්ට මතක් කරන්නට ඕන ආශිර්වාද කොළඳුම් වටුරු අවශ්‍යෝනෑම දරුවෙකුට ලබා ගන්නට පුළුවන්. මම හැමදාම කියනවා ආශිර්වාද කොළඳුම් වටුරුව භාවිතා කරනකොට පිටිපස්සේ ඉඳලා, නිවසේ පිටිපස්ස කියන්නේ කොහෙද? මුළු තැන්කේ.
මුළු තැන්ගේම උදුවට බල ගැනීම කරන්නට ඕන ආශිර්වාද කොළඳුම් වට්ටෝරුවේ. තියෙන අහු මුළු හැම තැනකටම අර ආශිර්වාද කොළඳුම් වදින විදියට මේ ඉහළට පහළට මේ පුටු අස්සට මේ මේවට උකුටම උදුවට ආශිර්වාද කොළඳුම් වට්ටෝරුව අල්ලන්නට ඕනේ. ඊට පස්සේ තමයි හිමීට ඉදිරියට යන්නට ඕන දුම් අල්ලගෙන. ඒක අනිවාර්යෙන් කරන්න අවශ්‍ය දරුවන්ට ලංකාවේ හිටියත් පිටරට හිටියත් ආශිර්වාද කොළඳුම් වට්ටෝරුව නිවසටම ගෙනා ගැනීමේ හැකියාව තියෙන බව මතක් කරන්නට ඕනේ. අනිත් විශේෂිත දේ තමයි සෞභාග්‍ය රන්දරතු වැඩමුළුවට ආදර වැඩමුළුවට විවසායක බලාගාරයට ඒ වගේම අන්තර්ජාලයෙන් මුදල් ලිපීමේ විශ්වාසවන්ත ක්‍රම සහිත පාඨමාලාවක අවශ්‍ය ඕනෑම දරුවෙකුට සම්බන්ධ වෙන්නට පුළුවන්. ඊළඟට මෙහුම් පාඨමාලාවට. මෙහුම් පාඨමාලාව ගැන කියද්දී ඔය ඉතුරු වෙන පුංචි පුංචි රෙදි කොටස් වලින් අපිට පුළුවන් ඔය මුළු තැන්ගේට අවශ්‍ය කරන සර්වියස් ටික වහන් කරන්න. ඉතින් එතකොට මම නම් ඔය ගවුම් මහනකොට ජයෝත ලස්සන එක එක පුංචි පුංචි දේවල් මහල දුන්නට පස්සේ ඉතුරු වෙන රෙදි කොටස් අරගෙන මගේ ගෙදර ගොඩාක් වෙලාවට කපු රෙදි විතරයි භාවිතා වෙන්නේ. ඒ කපු රෙදි වලින් හොඳට ඝනට සර්වියස් ගොඩක් මහනවා. ඒ සර්වියස් ටික වෙනම තැනක නවලා තියෙනවා අවශ්‍ය වෙලාවට අරගන්න පුළුවන් විදියට. එතකොට පිරිසිදු කිරීමේ කාර්යයන් වලට එක පාවිච්චි කළා. ඒ වෙනම ඒක හොඳට සබන් ගාලා හොඳට හෝදලා තමයි තියන්නේ. එතකොට ආයේ අපිරිසිදු වීමක් වෙන්නේ නැහැ. පල් වෙන්න පිරිසිදු වෙන්න තියාගන්න එපා. හොඳට පිරිසිදුවට තමන්ගේ මුළු තැන්කේ තියාගන්න ඕනේ. ඉතින් අර අහක යන දේවල් වලින් තමන්ට වැඩ ගන්න පුළුවන් මේ මෙහුම් පාඨමාලාව. ඇත්තටම හැම දරුවෙක්ම හොඳට මෙහුම් කලාව ප්‍රගුණ කරන්න තියෙනවා නම් ඒක ඉතා හොඳින් දරුවන්ට හැකියාව තියෙනවා. ඒක නිසායි පුංචි කාලේ ඉඳලා දරුවෙක් මෙහුම් කලාව ඉගෙන ගන්නට ඕනේ. අපේ ලංකාවේ දරුවන්ට පුතේ ගෙතින් ඇත්තටම වැඩක් නැහැ. ගිතුම් ඕනේ වෙන්නේ අපි මේ සීත දේශගුණයක් තියෙන පැත්තක් නෙමෙයිනේ. සමහර දරුවෝ මේ ගෙතුම් වලින් එක එක ඇඳුම් එහෙම අඳින්න උත්සාහ කරනවා. නමුත් අපි මේ ඉන්න මේ රස්නේ දේශගුණයක් එක්ක අපිට ගෙතුම් කලාව ඇත්තටම හරියන්නේ නැහැ. අපි ඉගෙන ගන්න ඕනේ මැහුම් කලාව. ඒක නිසා පුංචි දරුවන්ට පුංචි කාලින්ද විශේෂයෙන් ගැහෙන දරුවන්ට පිරිමි දරුවන්ටත් එහෙමයි මහන්දු ගන්න. එතකොට එක රෙදි කෑල්ලක්වත් පරණ රෙදි කෑල්ලක්වත් අපිට අහක දාන්න දෙයක් නැහැ. ඒක තමයි අර පිරිමැස්ම කියන්නේ. ඉතින් අර පිරිමැස්මට තමන්ගේ ජීවිතය සකස් කරගන්න තෝනි මහගෙන අඳින්න වවාගෙන කන්න ඒ වගේම ස්වාධීනව උපයන්න. මේකට තමයි මම මේ සියලුම දැනුම දරුවන්ට දීලා තියෙන්නේ. අන්තර්ජාලය හරහා මුදල් උපයන්නට ඊළඟට වවා ගන්නට ඇග්‍රිකල්චරල් පැත්තිකුට ආ දේවල් පිළිබඳව මම දරුවන්ට කියා දීලා තියෙනවා. ඒ වගේම ප්‍රබල ශක්තිය ආකර්ෂණය කරගනිමින් මේ විශ්වයට ප්‍රබල ශක්තිය නිකුත් කරන ප්‍රබලයක් විදිහට දරුවෝ හැම දිනම ආධ්‍යාත්මික විහල ශක්ති පරාසවලට ගමන් කරන්නට ඕනේ. ඉතින් ඒ හැම දෙයකටම උදව් වෙන්න තමන්ගේ භෞතික පරිසරය සකස් කරගන්න විදිය තමයි මම මේ කියලා දෙන්නේ. ඒක ජීවිතයට ලස්සනට එකතු කරගෙන සැනසීමෙන් සතුටෙන් ජීවිතය ඉදිරියට යන්න කියලා බොහොම ආදරෙන් මම මගේ දරුවන්ට මතක් කරනවා. එහෙනම් පහල ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ තියෙන පේජ් එකේ ලින්ක් එක ශ්‍රාවජ්‍ය සිම්පල් ලයිෆ් FB පේජ් එකේ ලින්ක් එක පේජ් එකට ඉන්බොක්ස් පණිවිඩයක් කියලා දරුවන්ට සම්බන්ධ වීමේ හැකියාව තියෙනවා. අපි තවත් වීඩියෝ එකකින් නැවත හපදෙමු. තිරුවන් සරණයි මගේ දරුවෝ හැමදෙනාටම.